ස්ටෝක් විශාලිකනවා නද අපි ඇවිල ඉන්නේ බොහොම ඉක්මනින්ම ලෝකෙම කතා බහර ලක්වුණු කෙනෙක් එක්ක කතා කරන්න ඉතින් ජීවිතේ සමහර දේවල් තියෙනවා එකවරම ජීවිතේ වෙනස් කරන දේවල් එතකොට දක්ෂතාවය කැපවීම ඒ ඔක්කොමත් එක්ක වාසනාවත් එක්ක ජීවිතේ ගොඩක් තැන් වල වෙනස් වෙන්න පුළුවන් ඉතින් එහෙම හැමදේම එකට එකතු වෙලා එකවරම ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන කෙනෙක් එක්ක ඉතින් ලෝකෙම එක දවසක් තුල මවතියෙන් බලපු කෙනෙක් එක්ක අපි කතා කරන්න වෙලා ඉන්නේ ඉතින් ලෝකෙම දන්න කෙනෙක් අපි වෙලා ඉන්නේ මතිෂ පතිරණ මතිෂ මල්ලිත් එක්ක කතා කරන්න අයිබෝල් මතිෂ මල්ලි ඉතින් ඔයගෙන හැමෝම කතා වෙනවා හැමෝම හො වෙලා බලනවා කවුද මතිෂ කොහෙද මතිෂ කියලා ඉතින් ගොඩක් අය දන්නවා ඇති මතිෂ කියන්නේ කවුද කියලා නොදන්න අයත් ඇති දන්න දේවලු නොදන්න දේවලු ඔක්කොම කතා කරන්න ඉතින් අපි එක සම්බන්ධ වෙනවා අද මතිෂ පතිරණ මතිෂ මල්ලි ඉස්සලම ඔයගේ සම්පූර්ණ නමයි දන්න ඇති අයලා දැනගන්න පොඩ්ඩක් ඔයාගේ පවුල් පසුබිම ගැන පාසල ගැන පොඩ්ඩක් කියමුද මං මතිෂ අනුශාල් විහිංග පතිරණ මං දැන් ඉස්කෝලේ යන ට්‍රිනිටි කොලෙජ් එතකොට මං කලින්ගේ රණබිම රෝයල් එකෙන් තමයි ක්‍රිකට් වලට ට්‍රිනිටි වලට ගියේ ඒත් එක්කම ගෙදර මගේ පස් දෙනෙක් ඉන්නවා මමයි තාත්තයි අම්මේ අක්කිලා දෙන්න එකම පිරිමි ඔව් පන්දු යමන ආකාරය සාමාන්‍ය විදිහට පොඩ්ඩක් වෙනස ඒක ලසිත් මාලිංගගේ රියැක්ෂන් එකට යන්නේ ස්කාලාම් ඒ දේ ඔයා හිතලාද කරන්නේ නැත්නම් ඔයාට දැන් මේ ඇක්ෂන් එක මගේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ ඒ කියන්නේ ඒක මටම පුළුවන් විදිහට මම වෙනස් කරගත්තා ඉස්සෙල්ලාම මම මෙහෙම නෙවෙයි දැම්මේ ඒ වුණාට මගේ අත මේ පොඩ්ඩක් අනිත් අයට වැඩිය පල්ලෙහයි ඒ වගේ යන්නේ ඒ කාලේ දැන් බෝල් කරද්දි ඉතින් ඒත් එක්කම ඒක මටත් තේරෙනවා කට්ටියත් කියනවා ඊට පස්සේ ඉතින් මටත් ආසෙ හිතුණා මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණොත් හොඳයිනේ කියලා. ඉතින් දැන් ඒක වගේ පොඩ්ඩක්. ඒ කියන්නේ එහෙම වාගේ ඇඟපතර මුකුත් අමාරුවක් නැද්ද එහෙම බෝල් කරද්දී? පටන් ගත්තලුත් එහෙම තිබුණාද? එහෙම ලොකු අමාරුවක් තිබ්බේ නැහැ. දැන් යන්න යන්න ටික ටික මගේ ඇක්ෂන් එක මීට ගොඩක් වෙනස් පටන් ගත්තදි. ඒත් එක්ක පුරුදු වෙලා මේ විදිහට ඇරිලා තියෙනවා. දැන් ඒක සාමාන්‍ය. එතකොට බෝලින් ඇවරේජ් එක කොහොමද වාගේ? ඇවරේජ් ස්පීඩ් එක මගේ 135 වගේ තමයි දැන්. සාමාන්‍ය 135. 135 දාන මතිෂ තමයි 175කට පන්දුවක් යමු කරන්නේ. ඉතින් මතිෂ ක්‍රිකට් ආරම්භ කරන්න කොහෙන්ද? ක්‍රිකට් මං පොඩි කාලේ ඉඳන් ගහලා නැහැ ඇත්තටම. මං ක්‍රිකට් හරියටම ආරම්භ කරන්නේ රණබිම රොයල් එකෙන්. අපි රෝල් එකෙන් පටන් ගත්ත ක්‍රිකට් එක ට්‍රින්ටි පාස් වලට ආව ගන්න සම්බන්ධ කරගන්න ක්‍රිකට් නිසාම ඉතින් තව ක්‍රිකට් ආරම්භ කරන්න ඉතින් මේ ක්‍රිකට් ආරම්භ කරද්දී ක්‍රිකට් ජීවිතේ දැන් ගොඩක් දුරට යනවා සාර්ථකව යනවා 19න් 15 කණ්ඩායම නියෝජනය කරනවා ඉදිරියේදී තියෙන්නේ ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ හිතේ තියෙන බලාපොරොත්තුව ආගේ ක්‍රිකට් ජීවිතේ ඔයා හිතන ඔයා මේ තැනට එද්දි මොකද හිතන හැරෝම් ලක්ෂ්‍ය ඔයාගේ ජීවිතේ හොඳම දේකරේ කවද්ද ක්‍රිකට් ජීවිතේ ඇත්තටම මෙච්චර කාලයකට තියෙන විදිහට නම් මං දැනට මගේ මතකයක් විදිහට තියෙන්නේ මං ට්‍රිනිටි එකට ඇවිල්ලා මගේ ෆස්ට් 11 ඩෙබියු මැච් එක ඒකෙදි මම විකට් 6ක් ගන්නවා ලකුණු 7ට ෆස්ට් ඉනින්ස් එක ඉනින් එක සර්විසස් වලට මාතර ඉතින් ඊට පස්සේ මං ගැන පොඩ්ඩක් කතා වෙනවා කට්ටිය වීඩියෝ එකක් යනවා ඒ දවස් මාගේ වීඩියෝ එකක් යනවා ඊට සතියකට වගේ පස්සේ මං හිතන්නේ වීඩියෝ එකක් යනවා ඊට පස්සේ තමයි ඉතින් කට්ටිය පොඩ්ඩක් හොයලා බලලා එතනින් තමයි මං හිතන්නේ මගේ ඒ තමයි මතීෂ කියන කෙනා උඩට එන්න පටන් ගන්න මේ මතීෂ එහෙම උඩට එද්දී අතීස 19න් 15 තරඟ සංචාර කීයක් ඉද කරලා තියෙනවා 19න් 15 සංචාර දෙකයි එකක් බංග්ලාදේශ 2 එක අනිත් එක වර්ල්ඩ් කප් එක පළවෙනි එක බංග්ලාදේශ තරඟ ලා එතකොට ඒකේ තරඟේ වීර සම්මානයක් ගන්නවා ඔව් බංග්ලාදේශ ෆස්ට් මැච් එක මගේ ඩෙබියු මැච් එකේ මම මෑන් ඔෆ් ද මැච් වෙනවා ඒ අත්දැකීම කොහොමද ආරේ තිබ්බි පුහුණුකරුවන්ගේ
මොනවා ගේදත් කිව්වේ දවස ඇත්තටම පුහුණුකරුවන් ඔක්කොලාම හොඳ සහයෝගයක් දුන්නා මගේ ෆස්ට් මැච් එක මේ ඩෙබියු කරන්නේ මම ලංකාවෙත් නෙවෙයි පිට රටකට ගිහින් එතකොට ඒ අවස්ථාවේදී දෙන්න පුළුවන් උපරිම සපෝට් එක කෝචස්ලා ඔක්කොලාම දුන්නා ගොඩක් සතුටුයි ඉතින් එතකොට ලෝකු සන්තනක මාලා කොහොමද මං වන් ඩේ ඩෙබියු කරෙත් ඉන්දියා මැච් එකේ අන්ඩර් 19 ඒකෙත් ඉතින් ගොඩක් සපෝට් කරා සවුත් අප්‍රිකා වගේ රටක ගිහින් ගහනවා කියන්නේ ගොඩක් මෙහෙට වැඩිය ගොඩක් වෙනස් දෙයක් යා දැකීම වෙනස් ඒ තරග සංචාර දෙකක් කරලා තිනවා එතකොට මතිෂ කියන කෙනා දැන් ලංකාවේ දැනගත්ත අර වා කියන මාතර සිරිස් පාසලට එරිව දක්වපු දක්ෂතාවයෙන් ඊට පස්සේ ලෝකෙම එක දවසක මතිෂව කවුද මතිෂ කියන කෙනා හොයනවා මතිෂ කවුද කියලා හොයනවා ජාතිය අන්තර් ක්‍රිකට් කවුන්සිලේ පවා මතිෂ කවුද මොකද්ද උනේ මදනේ ලෝකේ පළවෙනි පාරටද මේ දැන් වැරදිද හරිද කියන ප්‍රශ්නයක් ආවනේ ඒ තරගයේ මතකද ඔව් මගේ ෆස්ට් මැච් එක වර්ල්ඩ් කප් එකේ ඉන්දියා මැච් එක ඒකේ තමයි ඔය සිදුවීම වෙන්නේ මට මතක විදියට තුන්වෙනි ඕවරේ පස්වෙනි බෝලේ මම දාන බෝලයක් ස්පීඩ් මීටර් එකේ යන්නේ 175 කියලා එතකොට ඒ බෝලේ දාපු ගමන් අනිත් පැත්තට ආයක දැනගන්නවද නෑ මම දන්නේ නෑ මම මැච් එක ඉවරලා ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා වොෂ් එකක් එහෙම දාගෙන ඇඳට ඇවිල්ලා ෆෝන් එක බලද්දි කට්ටිය මැසේජ් එවලා දිනවා මොකද්ද වං ඔබ කරේ මේ මොනවද යාළුවත් එක්ක යාළුවෝ ඊට පස්සේ ඉතින් මන් දන්නේත් නෑ මං එතන එක්සයිට් වුණා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ පොඩ්ඩක් ගිහින් බලන් ඉඳලා දැනගත්ත මෙහෙම එකක් වෙලා ඒකනේ 5 කිලෝමීටර 175 වේගයෙන් මතිෂ බෝලයක් දාලා මොකද දෙන්නේ පුදුම හිතුණාද මොකක්ද හිතුනේ එලයි මට මිතින් පුදුම හිතුණා ඒක තාම ඉතින් තාම කන්ෆර්ම් කරලත් නැහැ මොනවත් නැහැ ඒක හැම නැති වෙලා ගියා ඒක වාසනාවත් එක්ක ආපු දෙයක් කියලා හිතෙන්නේ නැද්ද ඔව් ගොඩක් වෙලාවට ඒක වාසනාවත් එක්ක ආපු දෙයක් තමයි මොකද මතිෂ කියන කෙනා එකවරම මෙල 175 කට දෙයක් දැම්ම කියන්නේ ලෝකෙම බලනවා ඒක ස්පීඩ් මීටරක වැරදි හෝ හරි නමුත් මතිෂ කියන කෙනාට උඩට යන්න ඒක ලොකු අත්දැකීමක් වෙනවා ඒ අත්දැකීම මේ ලංකාවෙත් නෙමෙයි ගන්න පිටරට කරගන්නේ එතකොට ඔයාට පුහුණුකරුව කතා කරේ නැද්ද කලින් ඔයාව පුහුණු කරපු පුහුණුකරුව ඒ දවස්වල කතා කරේ නැද්ද ඒ බෝලේ දැම්මම පස්සේ ඊට පස්සේ ඒ දවස්වල අපේ ෆාස්ට් බෝලින් කෝච් හිටියේ චමිල ගමකේස තාම 19 එකින් නෑ එහෙම ලොකුවට ඒ ගැන කතා කරන්න ගියෙත් නෑ කවුරුත් මොකද කන්ෆර්ම් වෙලා නෑ කන්ෆර්ම් වෙලා නැති දෙයක් ගැන යන පස්සේ යනවට වැඩිය ඊට පස්සේ තියෙන මැච් වල කරන්න දේවල් තියෙනවනේ ඒකින්ද මං හිතන්නේ ඒක ගැන කතා කරේ නැහැ එතකොට මතිෂ මේ දවස්වල මොකද කරන්නේ මේ දවස්වල දැන් මේ සතිය පටන් ගන්න ගම්ම ගෙදරට වෙලා හිටියේ කියන්නේ ගෙදර ෆිට්නස් කරනවා රනින් කරනවා ඒ වගේ දේවල් කර කර හිටියා මේ සඳුදා ප්‍රැක්ටිස් පටන් ගත්තා අපිට ආය කෙත්තරාමේ ඒත් එක්කම දැන් මේ අඟහරුවාද ගියාම ප්‍රැක්ටිස් වලට කෝච් මිකියාත එක හම්බුණා ප්‍රැක්ටිස් කරන සෙෂන් එකක් දැන් මේ වීක් එකේ හෙට මං යනවා ආයේ ශ්‍රී ලංකා ස්කෝඩ් එකේ ප්‍රැක්ටිස් කරන්න ලංකා ජාතික කණ්ඩායමෙත් ඉන්න ක්‍රීඩක ඉන්නවා ඔව් ඒ කට්ටියත් එක්ක ප්‍රැක්ටිස් කරන්න හම්බුණා පළවෙනි පාරට දෙහිම අත්දැකීමක් ගන්න ඕ ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක එකට ප්‍රැක්ටිස් කරන්න හම්බුනේ පළවෙනි සැරේ ඒක ලොකු අත්දැකීමක් කියන්නේ අනිවාර්යයෙන්ම තාම මේ උපදෙස් හම්බුණාද මිකියාතගෙන් උපදෙස් සම්මත හරි ලැබුණාද උපදෙස් ලැබුණා ඒ කියන්නේ හොඳට දැම පොඩිනේ ඉතින් ඒකින්ද හොඳට කරනවා කිව්වා තව ඇංගල්ලේමත් මදි ඒවත් අදාගෙන ඉස්සරහට යන් කියලා කිව්වා ඒ අනිවාර්යයෙන්ම මේ ජාතික කණ්ඩායමේ මතිෂ පතින්න කියන කෙනා අපිට දකින්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු තියා ගත්තර කම නැද්ද බලාපොරොත්තු නම් මටත් තියෙනවා ඒකට වැඩ කරන අනිවාර්යයෙන්ම උත්සාහය කැපවීම අදිස්ථානේ ඒවත් එක්ක වාර ජීවිතේ ඔය හිතන දේ අනිවාර්යම වාගේ කොහොමත් ඉලක්කේ තියෙන ඉතන යන්නේ අනිවාර්යම රටට දෙයක් කරන්න රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න වාට පුළුවන් වෙයි දක්ෂෙක් වගේම ලොකු වාසනාවක් තියෙන කෙනෙක් එතකොට ඒ වාසනාව වාට තනියෙන් ගන්න නැතුව මුළු රටටම වාගේ වාසනාව ගේන්න අනිවාර්යයෙන්ම ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ ඒක තමයි අනිවාර්යයෙන් කියන්නේ මේ අනාගතය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රබල පන්දියවන්නේ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අතීතයේ අනිවාර්යෙන් වෙයි ගොඩක් දුරට ඒක ගොඩක් පැහැදිලි කාරණාවක් මොකද
දක්ෂයෙක් ඒ වගේම ලොකු වාසනාවක් තියෙන කෙනෙක් ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ තලයට යන්න ඕනේ. දැන් ඔබ යවන පන්දු යවන ආකාරයේ ලෝකෙම පිළිගත්ත ලෝකෙම දන්න ලෝකෙම ආදර කරන කෙනෙක් ඉන්නවා ලසිත් මාලිංග. ඉතින් තාමත් T20 ක්‍රීඩා කරනවා. ලසිත් මාලිංග කතා කරලා තියෙනවද? එහෙම ලොකුවට කතා කරලා නැහැ. මට එක දවසක් හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. එතකොට ලසිත් මාලිංග ඔයාලට අවස්ථාවක් ලබා දී දොත් එක්ක ලසිත් මාලිංගද ක්‍රීඩා කරන ලසිත් මාලිංගත් එක්ක ඔයාලට ක්‍රීඩා කරන අවස්ථාවක් ලැබෙයිද මේ 2020 වලින් ලසිත් මාලිංග සමු ගන්න කලින්? ඒක ඉතින් හරියටම කියන්න බෑ. මොකද අපි හරියට වැඩ කරොත් ඒදන් ටිකමනින් යන්න පුළුවන්. වැඩ කරන එක අඩු වුණොත් එතෙන්ට යන්න පොඩ්ඩක් පරක්කු වෙන්නේ. එතකොට කොහොමද අනාගතය සැලසුම් කරලා තියෙන්නේ? දැන් මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල මොකක් හරි ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරනවට ආරාධනා ලැබිලා තියෙනවා නැත්නම් ක්‍රීඩා කරනවද? නෑ, ක්‍රීඩා සමාජෙම කරත් ක්‍රීඩා කරන්නේ නැහැ. ආරාධනා ලැබිලා තියෙනවා. පොඩි NCC එකේ under 23 එක ගහන්න කලින් අවුරුද්දේ කතා කරා. ඒත් එක්ක අර තාම පොඩි නුවරින්ද ඉස්කෝලෙන් පොඩ්ඩ. ඒක කොහොමද අනාගතය මොනවද සැලසුම් කරලා තියෙන්නේ මේ ක්‍රිකට් සම්බන්ධ? අනාගතේ ක්‍රිකට් සම්බන්ධව තාම මොනවත් සැලසුම් කළා නැහැ. පුළුවන් තරම් කැප වෙලා මහන්සි වෙලා ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගෙදරින් කොහොමද හම්බෙන උදව්ව? අම්මා තාත්තගෙන් අක්කලා දෙන්නගෙන්? ගෙදරින් ඇත්තටම ඔක්කොලා අම්මට පුළුවන් තරම් සහයෝගය දෙනවා මගේ දේරි කරන්න. තාත්තත් ගොඩක් ආසාවෙන්? ඔව්, එයා තාත්තත් ගොඩක් ආසයි. එතකොට මේ අතිශය මල්ලි වාගේ පළවෙනි පුහුණු කරවද? මගේ පළවෙනි පුහුණුකරු සම්පත්ද සිල්වා. ඒ කියන්නේ රණවීර මොරෝයල්. ඔව්. ඉතින් ඉඳන් පුහුණුකරුවන් කී දෙනෙක් යටද පුහුණු ලබලා තියෙනවද? පුහුණුකරුවන් ගොඩක් යටද පුහුණු ලබලා තියෙනවා. නම් වශයෙන් කියන්නේ ගොඩක් ඉන්නවා. දැන් කාගේ යටද? දැන් ට්‍රිනිටි එකේ කෝච් කරන්නේ කාවින්ද සර්. හෙඩ් කෝච්. ඒත් එක්කම 19 එකේ ෆාස්ට් බෝලින් කෝච් චමිල ගමගේ සර්. එතක ප්‍රොවින්ෂල් කෝච් ඉන්නවා පින්නදුව සාමිල පින්නදුව සර්. ඒ කට්ටිය එක්ක තමයි වැඩ කරන්නේ. ඒ කට්ටිය තමයි. මොතිස් වයිස් එකට කමන්නේ නැද්ද? වයිස් කමන්නේ නැහැ. කීයද වයිස්? 17යි. 17යි. එතකොට මේ ගෑනු ළමයිගේ මොකුත් සම්බන්ධයක් නැතු වෙයි තමයි. තාම නැහැ, තාම පොඩි. තාම පොඩි මොතිස් ඉතින් මේ ඇඟවත වඩ උසර මහතර හිගා තාම පොඩි කොල්ලෙක් ඉතින් පොඩි කොල්ලෙක් එක්ක තමයි කතා කරන්නේ. වාට 19 පහල කණ්ඩායමට තෝරගත්ත කියලා පළවෙනි දුරකථන මිතුරු කොහොමදයි? මම අර සර්විසස් මැච් එක ඉවරලා ඇවිල්ලා ඊට පස්සේ දවසේ මම හිතන්නේ ඊට පස්සේ දවසේ මේ මම වොෂ් එකක් දැදා හිටියේ ගෙදර. ඔව් ගෙදර වොෂ් එකක් දාලා පල්ලෙහාට මේ එළියට එද්දි අපේ කැප්ටන්ගෙන් කෝල් එකක් ඇවිල්ලා තිබ්බා. ට්‍රිනිටි කැප්ටන් රුවින් පීරිස්. ඊට පස්සේ එයා කිව්වා ඔයාට මේ මහරුෆ්ස කෝල් එකක් ගන්න කියලා කිව්වා කියලා. ඊට පස්සේ කතා කරාට පස්සේ මගෙන් ඇහුවා ඔයාට මේ මොනවද වීසා අරව මේ පාස්පෝර්ට් එහෙම තියෙනවද කියලා. ඇත්තටම මට තිබුණ නැහැ ඒතකොට. ඊට පස්සේ ඒව හදාගෙන ඔක්කොම කරගෙන කොළඹට එන්න කිව්වා. කොළඹට ගිහින් ඊට පස්සේ දවසේ ප්‍රැක්ටිස් එක පටන් ගත්තා. එතනින් තමයි. ඇත්තටම හිතාගන්න බැරි සතුටයි. ගොඩක් සතුටුයි. ගෙදර මිනිස්සුන්ගේ කොහොමද අම්මා තාත්තා තිබ්බ සතුට? දැක්කද ඔය මූණ හිනාව? ඒක ලොකු දෙයක්. මතිෂ ක්‍රිකට් වලට අමතර මොන හරි දක්ෂතාවයක් තියෙනවද? මම ක්‍රිකට් වලට අමතරව බේස්බෝල් ක්‍රීඩා කරලා තියෙනවා. බේස්බෝල්. රන් බිම රොයල් එකේදී ඒත් එක්කම හොබි එකට වගේ පියානෝ එකක් ප්ලේ කරනවා. පියානෝ එකක් තියෙනවා. අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමුද? මට හීනයක් වෙලා ඔබේ ආදරේ සිත තාම දන්නේ නැහැ මා ඇයිද පෙන් කළේ සඳ රාජිනීන් ඔබයි මගේ අත මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ. හරි, ඉතින් එහෙමයි අපි සූදානම් අපි ඊළඟ අංගයට යන්න. අමාරු දාන ප්‍රශ්න 10 යන්න සුදුනන්නේ. අපි බලමු අතිශය පතින්න කොහොමද ඒ ප්‍රශ්නට උත්තර දෙන්නේ කියලා. අතිශය මල් ඉක්මනින්ම ඒකේ උත්තරයක් අපිට දෙන්න. නිවාඩුවට කොහොමද යන්න කැමති? නුවරඑළිය යන්න.
වෙන රටකන වෙන රටකන රටක් විදියට මං ආසයි නිව්සීලන්ත කියන්නේ ජාත්‍යන්තරම් දිනා ගන්න කැමතිම මොන රටේද මොන ක්‍රවුඩ් එකක් ඉස්සරද කියන්නේ අපි අහන්නම් ඉන්දියාව එංගලන්තය ඕස්ට්‍රේලියාව මේ රටවල් තුනෙන් මොන රටේද ගහන්න කැමති ඕස්ට්‍රේලියාව වල මෙල්බන් වගේ ගහන්න තිබ්බත් ගොඩක් ආ ෆෝන් එකේ වැඩියම යූස් කරන ඇප් එක මොකක්ද WhatsApp තමයි ලෝකේ ඕනම ක්‍රිකට් ක්‍රීඩකෙක් හම්බෙන්න අවස්ථාව ලැබුණොත් ඔබට දෙන අවස්ථාවක් ලෝකේ ඉන්න ඕනම ක්‍රිකට් ක්‍රීඩකෙක් හම්බෙන්න කව හම්බෙන්න කැමති මට ඉස්සෙල්ලාම හම්බෙන්න ඕනේ ලසිත් මාලිංග ඕන අවස්ථාවක් ලැබෙනවා ලංකාවේ දැන් ක්‍රීඩා කරන්න ඇති පැරණි ජේෂ්ඨ ක්‍රීඩකෙක්ට පන්දු යවන්න ඔබ කැමතිම කාට බෝල් කරන්න සනත් ජයසූරිය ටූර් එකේදී ඔයාගේ රූම් එක ෂෙයා කරගන්න අකමැති කෙනා කවුද අකමැති කෙනෙක් කියලා නෑ පොඩ්ඩක් කතා කරලා ඉන්නවනම් මාත් ආසයි අකමැති නෑ කාටවත් එහෙම අකමැති කෙනෙක් ජොයි රූට් කේන් විලියම්සන් විරාට් කෝලි මේ තුන්දෙනාගෙන් ඔයා වැඩියම සතුරු වෙන්නේ කාගේ කඩුල්ල ගත්තොත්ද විරාට් කෝලි ඊතර කවුරු නැතිවලා ඔයාලා තනියම කෑමක් හදාගන්න පුළුවන් වුණොත් හදාගන්න පුළුවන්ද මොනවද පුළුවන් එහෙම ඉතින් හදාගන්න පුළුවන් කියලා සම්පෝෂ තමයි අනිවාර්යම ඉදිරියේදී ලෝකෙම දන්න කෙනෙක් වෙනවා ඒක ස්ථිර වශයෙන් වෙයි අපි ප්‍රාර්ථනා කරනවා ඔයා එහෙම තත්ත්වයට ආපම ඔයා පදින්න කැමති වාහනේ මොකද මං ගොඩක් ආසයි බෙන්ස් වගේ වාහනයක් පදින්න විවාහ වෙනවා නම් විවාහ වෙන්න කැමති කොයි වගේ පැත්තකින්ද එහෙම එකක් කියන්න තාම හිතලා නැහැ විවාහ වෙන්නත් හිතලා නැහැ විවාහ වෙන්න හිතලත් නැහැ ඉතින් තාම ඉතින් අපි කතා කරේ අද මතීෂ පතිරණත් එක්ක දැන් ලංකාවම දන්න කෙනෙක් ලෝකෙම දන්න කෙනෙක් එක්ක අපි කතා කරනවා ලෙට්ස් ටොක් ඉච්චාලිකුණා ඉතින් අපිට වෙලාව දුන්නට මතිස් මල්ලි ගොඩක් ස්තුතියි ඉතින් අපි ලෙට්ස් ටොක් ඉච්චාලිකුණුවන් ඒ වගේම මේ රටේ හැමෝම ප්‍රාර්ථනා කරනවා මතිෂ පතිරණ කියන නම ලෝකෙටම ගෙනියන්න ලෝකෙම ගෙනihin ලංකාව කියන නමට ලොකු ගෞරවයක් ගේන්න ඔයාලට ඉදිරියේදී ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් මතිස් මල්ලි ලංකා ස්තුතියි ජය වේවා